තාමත් කරු ඇමතුමා ජනතාව උදේ පොලිමේ දවල්ට හාමතේ රැයට කරවලේ කියන එක තාමත් කියනවා. මේ ප්‍රශ්නේ විසඳන්න නව ඇමතිවරයෙක් හැටියට ඔබතුමාට විසඳුමක් තියෙනවද? වෙනදට අපි අනුගමනයේ ක්‍රමවේදය තමයි ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් ක්‍රමවේදය අපි අනුගමනය කරේ. ඒක තමයි දීර්ඝ කාලයක් පාවිච්චි කරපු ක්‍රමවේදය. නමුත් අවාසනාවට ගරු කතානායකතුමනි මේ වන විට අපි ටෙන්ඩර් කොපමණ ඉදිරිපත් කරත් ඒ ටෙන්ඩර් වලට සැපයුම් කරුවන් ඉදිරිපත් වෙන නොවන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙනවා සමහර සැපයුම් කරුවන් වන්ට දීර්ඝ කාලීන ගෙවිය යුතු මුදල් ඔවුන්ට ගෙවන්න නොහැකි වෙලා තිබෙනවා. ඒ නිසා අපි අත්පිට මුදලට පමණයි අපිට අද ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක CB එක දැන් විශාල පාඩුවක දුවන්නේ. ඉතින් මේ CB එක ලබන අලාභය රීස්ට්‍රක්චර් කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවද? ඔබ කිව්ව ආකාර නිවැරදි. පළවෙනි කාර්තුවේ පමණක් විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 65යි. අපි පුනර්ජනීය බලශක්තිය වෙනුවෙන් දැනටමත් ගිවිසුම් ගත වෙලා තියෙන සැපයුම් කරුවන්ට අපි ගෙවන්න තියෙන රුපියල් බිලියන 21ක්. ඊට අමතරව අපිට මේ මොහොතේ තියෙන බරපතල ප්‍රශ්නේ තමයි මේ මුදල පියව ගන්නවා වගේම ඉදිරි අනාගතයේ නඩත්තු කටයුතු වෙනින් අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර එහෙම නැත්නම් ස්පෙයා පාර්ට්ස් ටික ගෙන්න ගන්න. ඒ සඳහා මුදලුත් දැන් මේ වෙලාවට විදුලි බණ්ඩලයේ මණ්ඩලයේ නොමැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සැලසුමක් අපිට තියෙනවා. මිල වැඩි කිරීමක් කරනවද විදුලි බලය? විදුලි බලය මට ඒක අහන්න බැරි වුණා. මේ උතුමාට පුළුවන් උත්තරයක් දෙන්න. විදුලි බලය වෙනුවෙන් ගරු කතානායකතුමනි මේ වෙන විට විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කරලා තියෙනවා මගෙනුත් අමාත්‍යංශෙනුත් විදුලි බිල සංශෝධනයක් කළ යුතුයි කියලා. එතන රුපියල් බිලියන 500ක තියෙනවා ගැප් එකක් තියෙනවා. ඒක තමයි විදුලි බල මණ්ඩලය ඉල්ලලා තියෙන්නේ ඒ සම්පූර්ණ මුදල ආවරණය කළ දෙන්න කියලා. සම්පූර්ණ මුදල ආවරණය කරන්න ගියොත් අඩු මාරෙන්න 300කින් 400කින් විදුලි බිල වැඩි කරන්න වෙයි. නමුත් මගේ මතය නම් විදුලි බිල වැඩි කරනවා වෙනුවට අපි උත්පාදන වියදම අඩු කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. එහෙම නැති වුණොත් මේක සම්පූර්ණ මුදල දැම්මොත් මම හිතන්නේ මේ රටේ ජනතාව අපේ ගෙවල් ගිනි තිබ්බා ඊළඟට ගිනි තියන්න පටන් ගනී අනිකුත් ආයතනවල ඉන්න නිලධාරීන්ගේ ගෙවල් වලටත් යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක කළ යුතු නැහැ. එල් ගෙන්වා ගැනීමට එතුමා රුසියාවේ අර ඉන්දියාව ගෙන්න ගන්නවා වගේ සිටියට 35ක අඩුමිලකට ඩිස්කවුන්ට් එකකට ගෙන්න ගන්න ක්‍රියා නොකරන්නේ ඇයි? මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා 135කට හරි නැත්නම් ඩොලර් 35කට හරි ගන්න පුළුවන් යෝජනාවක් තියෙනවා නම් ඒ සම්බන්ධයක් තියෙනවා නම් ඔබතුමා මැදිහත් වෙලා එක් කරන්න අනිවාර්යයෙන්ම අපි ගිවිසුම් ගත වෙන්නම් ඔබතුමා කියන සමාගමත් එක්ක. රුසියානු තානාපතිතුමා මම ගිහලා පෞද්ගලිකව හමු වුණා. රුසියානු තානාපතිතුමා දුන්නා සමාගම් හතරක නාම ලැයිස්තුවක්. රුසියානු රජය කිව්වේ රජය කරන්නේ නැහැ මේ ඉන්ධන ගනුදෙනුව කියන එක රජයන් අතර කරන්නේ නැහැ කියන එක. ඒ වගේම රජයෙන් ණය පහසුකම් ලබා දෙන්නේ නැහැ කියන එකත් කිව්වා. නමුත් ඔවුන් පැහැදිලිව කිව්වා මේ සමාගම් හතරට ලියන්න ලියලා අපේ අවශ්‍යතාවය කියන්න. හැබැයි එකම ක්‍රමයේ තමයි රුසියානු සමාගම් එකඟ වුණොත් එකඟ වෙන්නේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව තමයි ඔවුන් එන්නේ. මේක තමයි ලබා දීපු පිළිතුර. ඒකට ඒ සමාගම් හතරටම අපි ලිපි යවලා තියෙනවා. ඒ සමාගම් හතරෙන් දෙකක් කියලා තියෙනවා අපේ ලිපිය ලැබුණා. අපිට අවශ්‍ය තොරතුරු දෙන්නම් කියලා දැනුවත් කරන්නම් කියලා. හැබැයි මේ වෙනතේ කවුරුත් ඇවිල්ලා ඩොලර් 35ට බැලර් එකක් දෙන්න කියලා නම් අපිට නම් විදුලි බල අපේ ඇවිල්ලා කතා කළා නෑ. ගරු අග්‍රාමාත්‍යතුමා අපි හම්බුණා 21 වෙනි සංශෝධනය ගැන සාකච්ඡා කරන්න. එතනදී ඒ සාකච්ඡාව ඉවර වුණාට පස්සේ ගරු කතානායකතුමනි අපේ පාර්ශවයෙන් යෝජනා කළා ඇයි රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා ගෑස් මිලදී ගැනීම සඳහා ඒ වගේම පොහොර ලබා ගැනීම සඳහා ඉදිරිපත් නොවෙන්නේ කියලා. ඔබතුමා අද දීපු උත්තරේ නෙමෙයි ගරු අග්‍රාමාත්‍යතුමා අපිට දුන්නේ. ගරු අග්‍රාමාත්‍යතුමා අපිට කිව්වේ එහෙන් ගන්න ගියොත් ඇමරිකාව තරහ වෙනවා මේ වෙලාවේ ඒක කරගන්න බෑ කියලා. එතකොට මම අනිත් පැත්තට අග්‍රාමාත්‍යතුමාට කිව්වා ඉතින් හැමෝම කියන්නේ ඔබතුමා ඇමරිකාවේ ගොඩක් හොඳ යාළුවෙක් කියලානේ. අඩුගානේ යාළුකම පාවිච්චි කරලවත් ඇමරිකාව ෂේප් කරගෙන මේ වෙලාවේ මේ වැඩේ කරන්නකෝ කියලා. මට තේරෙන්නේ නෑ අපිට විතරක් මේක මෙච්චර ඔබතුමා මේක කියනවා හරි මම පිළිගන්නවා. අපිට දැන් LC ඕපන් කරගන්න බෑ. අපිට දැන් අත්පිට මුදලට ගන්න බෑ. ඒ ප්‍රශ්නේ අන්න එක කියනවා මම පිළිගන්නවා. අගමැතිතුමා කියපු උත්තරේද මම පිළිගන්න ඕනේ? ඔබතුමා කියපු උත්තරේද? ඔබතුමා කියප එක නිවැරදි. අපිට LC එකක් විවෘත කරගන්න බෑ. අපේ රටේ තියෙන බැංකු පද්ධතිය ඇතුලේ දැන් තෙල ගැනීමේ කටයුතු කරන්න. ඉන්ධන ලබා ගැනීමේ කටයුතු කරන්න. අපි කිසි අවස්ථාවක මෙන්න මේ රාජ්‍යෙන් ගන්න එපා කියලා මට අගමැතිතුමා කියලත් නැහැ, ජනාධිපතිතුමා කියලත් නැහැ, රජය කියලත් නැහැ. මෙන්න මේ රටවලින් ගන්න එපා කියන එක. එහෙම ප්‍රතිපත්තියක් කියලා නැහැ. ඊ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා මේ ඉන්ධන ගැනීම සඳහා මුදල් හොයා ගන්න කටයුතු කරන්නේ. ඒකට නායකත්වය අරගෙන කටයුතු කරන්නේ සාගර රත්නායක මැතිතුමා කියලා කිව්වා. එතුමා කිව්වා ඔබතුමාලා කියනවා නම් මම එතුමාව අයින් කරගන්නම්. හැබැයි වගකීම ඔබතුමා ගන්න කියලා මට කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතකොට මම අහනවා ඔබතුමාගෙන් ඔබතුමා හොඳ පැහැදිලි කිරීමක් කරා. දැන් ඇමතිවරයා විදියට ඔබතුමා කියන දේ දැත්ත? එහෙම නැත්නම් අගමැතිවරිය විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන එක දැත්ත? කවුද ඇමති? කවුද සල්ලි වල දෙන්නේ ඔබතුමාට මේ රටට දීපෑම? සාගල් රත්නායක ඇමතිතුමා මේ කමිටුවේ මම විශ්වාස කරනවා තවදුරටත් සිටිය යුතුයි. මොකද එතුමාගේ මැදිහත් වීම මත මොකද මේ මුදල් හොයලා දෙන්න කවුරත් අපිට සහයෝගය දෙන්නේ නැහනේ. මුදල් හොයලා දීමේ කටයුත්ත සාගල් රත්නායක ඇමතිතුමා මැදිහත් වෙලා ඒ අවශ්‍ය කාරණා කරනවා. ඒ නිසා මේ කාරණාදී මම විශ්වාස කරනවා එතුමාගේ සහයෝගය අවශ්‍යයි.